voice present continuous tense. Passive voice present continuous tense. Passive voice present continuous කියුවට පස්සේ මම passive voice එකට කලින් මෙතන මම වාක්‍යයක් කියලා තියෙනවා මොකක්ද? He is reading a novel කියලා වාක්‍යයක්. මේක active voice present continuous tense වාක්‍යයක්. Right? කර්තෘකාරක වාක්‍යයක් present continuous වලින් තියෙන්නේ. දැන් මේ වාක්‍ය කොහොමද හැදිලා තියෙන්නේ? He is reading a novel. මේ මොහොතේ සිදුවෙමින් තියෙන දෙයක්. He is reading a novel. දැන් මේකේ he කියන්නේ subject එක. is කියන්නේ be verb එකක් තියෙනවා. ඊට පස්සේ ක්‍රියාපදය තියෙන ing form එකෙන්. present participle form එකෙන්. He is reading what? මොකක්ද ඔහු කියවමින් ඉන්නේ? a novel. right. අපි කලින් කතා කරා මොකද්ද simple present tense වල passive voice. එතනදි මොකද්ද මම කිව්වේ? object එක ගන්න ඊට පස්සේ amissa එකතු කරන්න ක්‍රියාපදයේ past participle තියන්න. දැන් මෙතන present continuous tense වල passive හදනකොට මම කියනවා වාක්‍ය මුලට object එක ගේන්න ඒකට amissa එකතු කරන්න right ඊට පස්සේ ඔන්න අලුතෙන් කෑල්ලක් මං දාලා තියෙනවා මොකක්ද bean b e i n g මං ඇයි මෙතන bean කියලා එකක් දාලා තියෙන්නේ ඊට පස්සේ දෙනවා present verb එක තියන කියලා present sorry past participle form එකේ දැන් මෙතන මේ bean කියන එක දැම්මේ මෙතන පේනවනේද මේ ක්‍රියාපදයට ing එකතු වෙලා තියෙනවා right present continuous tense එකකදී අපි හඳුනාගන්නේ ing form එකක් තියෙන නිසා present continuous tense හඳුනගන්න ing form එකේ එහෙනම් ඒ සුවිශේෂීතාවය අපි හදන passive voice වාක්‍යෙ තිබිය යුතුයි right දැන් ඒක පෙන්වන්න තමයි අපි මෙතන right b කියන එකට verb එකක් විතර b අරගෙන ඒකට ing එකතු කළ been කියලා මෙතන එකතු කළා තියෙන්නේ b e i n g been right එතකොට am been is been are been කියලා එකතු කරලා ඊට පස්සේ මේ මෙතන දැන් එකතු ඉතුරු වෙනවානේ ing නැතුව කොටසක් read කියලා මේ read කියන ක්‍රියාපදයේ past participle එක අපි භාවිත කරනවා right එතකොට මේක දැක්කහම අපි b e i n g දැක්කකම අපි දන්නවා passive voice මේ තියෙන්නේ present continuous වාක්‍යයක් කියලා එතකොට passive voice වාක්‍ය දැක්කම අපිට හඳුනගන්න පුළුවන් මේක present continuous passive voice වාක්‍යයක් right then been නැතු amissa දාලා ක්‍රියාපදයේ past participle තිබුණොත් අපි දන්නවා මේක simple present tense passive voice වාක්‍යයක්. දැන් අපිට මේ වාක්‍ය හඳුනා ගැනීම හැකියාවක් තියෙන්නත් ඕනනේ. හරිද? දැන් මෙතන අපි බලමු right මේ දීලා තියෙන වාක්‍ය මම දැන් ලියපු එක he is reading a novel කියන එක අපි passive voice හරවමුකෝ. එතනදි වෙන්නේ ඔබ්ජෙක්ට් එක තමයි a novel. මම ඒක ගේන වාක්‍ය මුලට. අනන ගේන a novel. novel කියවම ඒක වචනයි. ඒ නිසා be verb එක එකතු කරනවා is. plus එකතු කරනවා been. novel කියන එක ඒක වචනයි. ඒ නිසා එකතු කරන කවුද? is been. a novel is been reading වල past participle එක. read වල past participle එක වෙන්නේ read read read. r e a d. pronunciation එක විතරයි වෙනස් වෙන්නේ spellings වෙනස් වෙන්නේ නැහැ. A novel is being read he කෙනෙක් වාක්‍ය අගට ගෙනියනවා by him විදියට. right. අපිට object එක හොයාගන්න හැටි අපි දන්න නිසා මේක ඉච්චර දැන් ගැටලුවක් නැහැ. මූලික කතා ටික අපි මූලික කාරණා ටික සාකච්ඡා කරලා ඉවර නිසා. එතකොට මේක passive voice හැදෙන්නේ කොහමද? A novel is being read by him. A novel is being read by him විදියට. හරි. දැන් බලන්නකෝ more examples වලට යමුකෝ අපි තව ටිකක් examples එකකට. right මෙතන දීලා තියෙනවා he is making kites. ඔහු සරුංගල් සාදමින් සිටී. he is making kites. he is making kites. දැන් අපි object එක හොයාගන්න is making වලට අර පරණ විදියට ප්‍රශ්න දෙක අහලා බලන what and whom කියන ප්‍රශ්න දෙක. he is making what. ඔහු සාදමින් සිටිනවා. මොකක්ද සාදමින් සිටින්නේ? he is making what. answer එක ලැබෙනවා kites. එහෙනම් මේ වාක්‍ය object එක කවුද? kites කියන පදේ. එහෙනම් he is making what? kites. දැන් මං kites කියන එක වාක්‍ය මුලට ගේනවා. kites කියන එක වාක්‍ය මුලට ගේනවා. වාක්‍ය මුලට ගෙනාවට පස්සේ be verb එක විදිහට අපි එකතු කරනවා kites බහුවචන නිසා a. හැබැයි මේක මේ ing තියෙන වාක්‍යයක් තියෙන වාක්‍යකින් හදලා තියෙන්නේ. present continuous වාක්‍යකින් හදපු passive voice එකක් කියන්නේ. ඒ නිසා මතක ඇතුව ආවලට පස්සේ එකතු කරන්න ඕන කවුද? been කියන පදය. kites
are, been. ඊට පස්සේ ක්‍රියාපදයේ තියෙනවා make වල past participle made. Kites are being made. He කියන එක වාක්‍ය අගට ගෙනියනවා by him විදියට. Kites are being made by him. Kites are being made by him. Right. Next example ඊළඟ උදාහරණය. Mother is blaming me now. Mother is blaming me now. Amma mata dan banimin sitinawa. Me mohothe wemin tiyenne. Right. Kawuda mata bani sorry. Amma baninne kaatada? Mother is blaming whom? Kaatada baninne? Object ekak widiyata apita enawa me. Den nisa man me kiyana eka waakye mulata aragena ena. Mona me mokak unada? Me became I. Me I bawata patthuna. I ekka bawitha karana be verb ekak thamai am. I am. ඊට පස්සේ මම මේක present continuous නිසා එකතු කරා been කියන පදය I am been blame කියන එකේ past participle එක එකතු කරනවා blamed I am been blamed I am been blamed mother කියන එක අපි එකතු කරනවා by mother කියලා වාක්‍ය අවසානයේ I am been blamed by mother now කියන්නේ time word එකක් කාලය හඟවන පදයක් අපි එයා වාක්‍ය අවසානෙටම එකතු කරනවා ඒ නිසා කොහොමද එතකොට මේක හැදෙන්නේ I am been blamed by mother I am being blamed by mother now. Right. Now let's see how to make the negative form sentence into passive voice. Present continuous negative sentence එකක් කොහොමද passive voice එකට හරවන්නේ කියලා. මෙතනදි මොකද්ද වෙන්නේ අර කලින් වගේමයි am is are වලට පස්සේ not එකක් එකතු වෙනවා. I am not is not sorry I am not is not are not ඊට පස්සේ been එක එකතු වෙනවා අනිවාර්යයෙන්ම අමතක කරන්න එපා එක continuous tense එකේ අනන්‍යතාවය been කියන එක එකතු වෙන්න ඕන. ඊළඟට verb එක තියන්න ඕන past participle form එකේ. Right. Now look at this example. He is not making a kite. He is not making a kite. ඔහු සරුංගලයක් සාදමින් නෙවෙයි සිටින්නේ. Right. He is not making. ඔහු සාදමින් නැත්තේ මොකක්ද? A kite. සරුංගලයක්. එහෙනම් මේක object එක a kite. A kite කිව්වහම object එක singular. ඒකවචනයි. ඒ නිසා be verb එක විදිහට මම එකතු කරා is. नेगेटिव वाक्य नेतेन आर्ते वाक्य केनिसा नॉट केन पदयात एकतु करा द काइट इज नॉट प्रेजेंट कंटीन्यूअस निसा अमतक नोकर एकतु करा कौद बीन बी ई आई एन जी द काइट इज नॉट बीन मेक केने के पास्ट पार्टिसिपल के विदिर मम एकतु करा मेड द काइट इज नॉट बीन मेड ही केने के वाक्य अगट गेनिचा बाय हिम विदियत बाय हिम විදියට a kite is not being made by him right දැන් බලමු කොහොමද question form එක ගොඩනගන්නේ කියලා question form එකේදී අර කලින් විදියමයි වාක්‍ය මුලට අපි ගේන්න ඕන කවුද am is are am is are වාක්‍ය මුලට අරගෙන ඉන්න ඕනේ ඊට පස්සේ object එක එකතු වෙනවා been එකතු වෙනවා verb එක past participle form එකෙන් තියෙනවා verb එක past participle form එකෙන් තියෙනවා දැන් මෙතනදී එක පාටම ප්‍රශ්නේ හදාගන්න අමාරු නම් මම අර කලින් ටෙන්සර්ස් වලදී කතා කරා වගේ මෙතනදී අපිට දීලා තියෙන ක්වෙක්ෂන් එකෙන් අපි සාමාන්‍ය වාක්‍යයක් විදිහට පැසිව් වොයිස් සෙන්ටෙන්ස් එක ගොඩනගා ගන්නවා දැන් මේක දීලා තිනෝ ක්වෙක්ෂන් එක විදිහට අපිට is he making a kite ඔහු සරුංගලයක් සාදමින් සිටිනවද දැන් ඔයා මොහොතකට අමතක කරන්න ඔයාට මේ දීලා තියෙන ක්වෙක්ෂන් එකක් කියලා Right. It was අපි සාමාන්‍ය විදිහට මේක passive voice හැරෙව්වා. Then is he making a kite? Making what? A kite. මං a kite කියන එක වාක්‍ය මුලට ගෙනාවා. A kite. ඒක වචනයි. ඒ නිසා be verb එක විදිහට is එකතු කරා. A kite is. ඊට පස්සේ been එකතු කරා. A kite is been. Make වල past participle made. A kite is been made. He කියන එක අගට ගෙනිච්චා by him. ඔන්න මං සාමාන්‍ය වාක්‍යයක් විදිහට හැදුවා. හැබැයි අපිට ඕඩර් ක්ලෙක්ෂන් එකක් ගොඩනගන්න. ඒනි සමම් කරන්නේ මෙතන තියෙන මේ is කියන පදය වාක්‍ය මුලට අරගෙන යනවා. එච්චරයි කරන්නේ. උඩ බලන්න කො ක්වෙක්ෂන් එක හැදිච්ච හැටි. Is a kite been made by him? Is a kite been made by him? බලන්න මේ වෙනස්කම් ටික is වල i අකුර කැපිටල් කරන වාක්‍ය ආරම්භ වෙන නිසා a kite වල තිබිච්ච a අකුර සිම්පල් කරන්න ඕන වාක්‍ය අවසානයේ ක්වෙක්ෂන් මාක් එක යෙදෙන්න ඕනේ. දැන් බලන්නකො මම මේ දීපු ක්‍රමයක් එක්ක මේක ගැලපෙනවද කියලා ඔන්න is ඇවිල්ලා තියෙන මුලට. මම කියලා තියෙන MSA වලින් එකක් දාන්න කියලා is තියෙනවා. ඊළඟ පියවර object එක. ඒකත් ඇවිල්ලා තියෙනනේ a kite.
තුන්වෙනි පියවර විදිහට been යොදන්න. ආ ඒකත් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ හතරවෙනි පියවර විදිහට ක්‍රියාපදයේ past participle දමන්න තියන්න කියලා තිනවා. ඒකත් ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා. Right. Now we have to move to the activities. දැන් තියෙන අපිට අභ්‍යාස වලට යොමු වෙලා බලන්න. Right. බලන්නකො මෙතන දීලා තිනවා. Yes. You are given right 16 sentences. वाक्य दास एक दे लेती है ना पैसिव वॉइस वाला टा हरवान राइट अभी मुलीम फलवेनी वाक्य पाहा बालम राइट फर्स्ट लेट्स लुक एट द फर्स्ट फाइव सेंटेंसेस राइट अभी मैं के वर्ब में क्या ऑब्जेक्ट में क्या इससे ला मार्क कर गाऊं फलवेनी वाक्य पाहे कुमार इज ड्रिंकिंग अ कप ऑफ टी कुमार इज ड्रिंकिंग अ कप ऑफ टी मम वर्ब में का हाईलाइट करनो ऑब्जेक्ट में का अंडरलाइन करनो द वर्ब में का मुकद में के इज ड्रिंकिंग is drinking කියන එකම highlight කරා. Kumari is drinking what? මොකද්ද බොමින් සිටින්නේ? A cup of tea. එන object එක මොකද්ද? A cup of tea. Second sentence, my father is washing the car. My father is washing the car. Verb එක වෙන්නේ is washing. Object එක තියනවා the car. Third sentence, තුන්වෙනි වාක්‍ය Farmer Tilak is milking the cows. Farmer Tilak is milking. Kiri do means sitting. Why? Because is milking. Kiri ne ka tamai verb beka object ka kaveno the cows. Hatraveni ka tino she is taking a picture of him. She is taking is taking. Ne is taking kiri ne ka verb beka. Taking what? A picture of him. Ohu ge pintu ya. Ika digo object ka tine. නම් ඔබ්ජෙක්ට් එක විතර දාන්නේ a picture of him කියන එක. right පස්සෙනි එකේ තියෙනවා i am writing a poem. verb එක තියෙනවා am writing කියන එක verb එක writing what a poem කියන එක තමයි ඔබ්ජෙක්ට් එක වෙන්නේ. right මම මේක පළවෙනි වාක්‍ය හදන හැටි කියලා දෙන්නම්. අනිත් ටික ඊට පස්සේ තනියෙන් හදුවා. මේකේ ඔබ්ජෙක්ට් එක තියෙන පළවෙනි වාක්‍ය කවුද? A cup of tea. අපි යගෙන වාක්‍ය වලට a cup of tea. A cup of tea. Tea කෝප්පය. Singular. ඒකවචන. ඒ නිසා be verb එක විදිහට මම is එකතු කරනවා. ඊළඟට present continuous නිසා මම අනිවාර්යයෙන්ම එකතු කරන්න ඕන වචනේ තමයි being. A cup of tea is being. Drinking වල past participle එක. Drink කරනවා drank. Past එක past participle එකනේ drink drank drunk d r u n k a cup of tea is being drunk by නම තිනෝ by kumari right ඉක්මනට ඉතුරු වාක්‍ය හතර සම්පූර්ණ කරන්න බලන්න හදන්න බලන්න passive voice වලට තනියෙන් හදා right now let's check the answers දෙවෙනි එකේ object එක වෙන්නේ කවුද The car. Object එක වෙන්නේ the car. The car කියුවට පස්සේ singular object එකක්. ඒ නිසා be verb එක විදිහට is එකතු කරනවා. Been එකතු කරනවා. Continuous tense නිසා the car is been washing වල past tense එක washed. The car is been washed by my father. The car is been washed by my father. Right ඊළඟ එක තියෙනවා farmer tilak is milking the cows farmer tilak is milking the cows object එක කවුද ඉන්නේ the cows කියවහම object එක බහුවචනයි right cows කියවහම object එක බහුවචනයි ඒ නිසා මම එකතු කරන මේක be verb එක are the cows are continuous tense නිසා මම been කියන පද එකතු කරනවා the cows are been milking wala past participle ka milk the cows are being milked by farmer tilak fourth one hatara weni ek hari nan hari da gana lamai she is taking a picture of him object ek tamai a picture of him a picture of him ඒකවචන එක පින්තූරය ඒ නිසා is continuous tense නිසා been කියන පද එකතු කරනවා a picture of his is been taken
போல பாஸ் பார்ட்டிசிபிளுக்கு டேக்கன் டேக் டுக் டேக்கன் ரைட் பை க ஷீ கேன ககட யானோ பை க வீடியோ ரைட் a picture of his sorry a picture of him not his it should be corrected as him a picture of him is being taken by her right fifth one I am writing a poem I am writing a poem what object ekak wenne kawuda a poem a poem a poem kuwahama be verb ekak enna ona is eka wachanay ඊට පස්සේ been එකතු කරනවා a poem is been verb එක තියෙනවා write write වල past participle එක written a poem is been written by by i තියෙන්නේ i me බවට පත් වෙනවා object pronoun එක වෙන්න ඕන නිසා a poem is been written by me a poem is been written by me right දැන් අපි බලමු 5 වෙනි එකේ ඉඳලා 10 වෙනි එකට යනකම් object එකයි verb එකයි mark කරගෙන right sixth one we are not playing මොන negative වාක්‍යයක් මෙතන තියෙන්නේ we are not playing football are not playing කියන එක තමයි මෙතන මම verb එක විදිහට ගන්න object එක විදිහට ගන්න are not playing what මොනවද play කරන්නේ නැත්තේ football are not playing football seventh one හත්වෙනි එක තියෙනවා he is not wearing a tie is not wearing කියන එක තමයි මම verb එක විදියට ගන්නේ object එක විදියට a tie කියන පදය මම ගන්නවා අටවෙනි එකේ is she preparing the party එක් මෙතන තියෙන question එකක් මම මේකේ verb එක විදියට preparing ගන්නවා preparing what the party object එක the party ninth one නවවෙනි එකත් question එකක් Are they talking about the meeting? Right on talking about the meeting. Meeting එක ගැන කතා කරමින් ඉන්නේ. Talking කියන එක verb එක විදිහට ගන්නවා. Right ළමයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ වාක්‍ය passive එකට හරවන්න බෑ. Right ඒක passive එකට හරවන්න බෑ නම වෙන එක කපලා දාන්න. Right? 10 වෙනි එක is she watering the flowers? Is she watering the flowers? She කියන එක subject watering කියන එක verb එක object එක වෙන්නේ the flowers object එක වෙන්නේ the flowers අන්තිම එක තියෙනවා the cat is tearing a new book පොස අලුත් පොතක් ඉරමින් සිටිනවා the is tearing කියන එක verb එක tearing what මොකක්ද ඉරමින් සිටින්නේ the new book object එක වෙන්නේ the new book හරි මම දැන් වෙලාව දෙන්නම් ඔයාලට මේ වාක්‍ය පහ පැසිව් වොයිස් එකට තනියෙන් හරවන්න රයිට් ඉක්මනට පටන් ගමු රයිට් we are not playing football object එක වෙන්නේ මොකද්ද එතකොට මේකේ object එක football football කියනක මම වාක්‍ය මුලට ගේනවා foot ball is not football is not being right negative nisa is not ekathu kara continuous tense nisa been ekathu kara football is not been playing wala past participle ekak played football is not been played by us right football is not been played by us seventh one හත්වෙනි එක he is not wearing a tie he is not wearing a tie object එක මොකද්ද a tie a tie yes a tie be verb එක is negative නිසා not එකක් එකතු කරා wear වල past participle මොකද්ද wear wore worn yes a tie is not been එකක් එකතු වෙනවා නේ it's not been worn tie is not been worn by him
8-1 අටවෙනි එක is she preparing the party දැන් මේ වගේ වෙලාවක මම කෝ ඉස්සෙල්ලම සාමාන්‍ය වාක්‍ය පැත්තකින් හදාගන්න කියලා එතකොට අපි හදමු සාමාන්‍ය වාක්‍ය ඔබ්ජෙක්ට් එක the party party එක කියන be verb එක is been party is been preparing වල past participle එක prepared The party is being prepared by she එක her බවට පත් වෙනවා. නන වාක්‍ය. දැන් මේකේ question එක හදන්න මොකද වෙන්න ඕන? මේ හදපු එකේ is කියන එක වාක්‍ය මුලට අරගෙන එන්න ඕනේ. එච්චරයි වෙන්න ඕන. එහෙම ගේනකොට I අකුර capital වෙන්න ඕන. ඊපස්සේ මෙතන the party වල T අකුර simple වෙන්න ඕන. වාක්‍ය අවසානයේට full stop වෙනකොට question mark එකේ දෙන්න ඕනේ. එතකොට question එක හැදෙන කොහොමද? Is the party being prepared by her? Is the party being prepared by her? Is the party being prepared by her? Right. දැන් බලන්න 10 වෙනි එක. Is she watering the flowers? Is she watering the flowers? මෙතනත් තියෙන ඒ වගේම වාක්‍යයක්. Is she watering the flowers? දැන් මම object එක විදිහට ගන්න කවුද? The flowers. The flowers what was a bahuvachana and so be verb එක විදිහට මම are එකතු කරනවා the flowers are been the flowers are been watering වල past participle එක watered the flowers are been watered by right දැන් කොහොමද මේක question එක හැදෙන්නේ ආ කියන එක වාක්‍ය මුලට අරගෙන Been watered by her. ඊළඟ එක තියෙනවා the cat is tearing the new book. The cat is tearing the new book. Object එක the new book. The new book. The new book කිව්වහම ඒක වචනයි is. එතකොට අපි been. The new book is been. Tear වල past participle එක මොකද? Tear to torn. The new book is being torn by the cat. By the cat. अन्य थेट्टे नकाम वाक्य टिका हारे. Right? අඩුපාඩු තියෙනවා නම් හදාගන්න ළමයි. The new book is being torn by the cat. The new book is being torn by the cat. Right. දැන් බලමු 12 වෙනි එකේ ඉඳලා. මාක් කරගෙන යමුකෝ අපි verb එකයි object එකයි is the agent chasing the criminal chasing verb එක the criminal කියන අපරාධකරුව criminal object එක 13th one 13 වෙනි වාක්‍ය we are collecting the donations at the moment We are collecting. Are collecting is the verb. We are collecting what? Monavada ekatu karanne the donations. Aadhara. The donation is the object. 14th one. The 14th one. Mr. Bennett is handing out the exam papers. Object ekavene. Sorry, verb ekavene. Handing out. Handing out what? The exam papers. 15th one. Who is checking the passport? Checking කියන එක verb එක the passport object එක. Right. 16 වෙනි එක
GPS is calculating. Calculating is calculating verb. මොකද calculate කරන්නේ? The route to your destination. මේ ටිකම එනවා එහෙනම් object එක විදියට. The route to your destination. ඔයාලගේ නවාතැනට තියෙන ගමන් මාර්ගය. Right, එහෙනම් object එක වෙනවා the route to your destination. Right. ඉක්මනට මේ වාක්‍ය පහත් passive voice එකට හරවන්නකෝ. Sentence number 12 to 16. I just start. Right. Twelfth one is the agent chasing the criminal. Then make up සාමාන්‍ය වාක්‍යයක් විදිහට හදාගත්තොත් object එක විදිහට ගන්නවා the criminal. The criminal is continuous tense ni saman been ekatu kara is been chased wala past participle ek chased. The criminal is been chased by the agent. Right? The question ekak nisa mokada karanna ona is කියන එක වාක්‍ය මුලට අරගෙන එන්න ඕනේ. Is කියන එක වාක්‍ය මුලට අරගෙන එන්න ඕනේ. Is එකේ I අකුර capital වෙනවා. ඊට පස්සේ මේ the criminal එකේ T අකුර simple වෙනවා. වාක්‍ය අවසානයේට question mark එක යොදන්න ඕනේ. එතකොට වාක්‍ය හැදෙනවා question එක is the criminal being chased by the agent? Is the criminal being chased by the agent? Right. We are collecting the donations at the moment. But object ekak wenna mokadda? The donations. The donations. Bahuvachana nisa ekathu karana the donations are continuous tense nisa ekathu karana being kiyana padaya. The donations are being collecting all passports like collected. Right. The donations are being collected by us at the moment. Right. The donations are being collected by us at the moment. Next sentence. 14th one. Dahatraveni eka. Mr. Bennett is handing out the exam papers. Object එක වෙන්නේ මොකද්ද? The exam papers. The exam papers බහුවචනයි නිසා be verb එක විතර ආයකට කරනවා continuous tense නිසා been එකතු කරනවා. The exam papers are being handing out, handed out වෙනවා. Handed out by Mr. Bennett. Right. The exam papers are being handed out by Mr. Bennett. Right. 15th one. Palasuneka. Who is checking the passport? Right. Make a samanya vakya vidhira haduwa. Object ekak thiyena. The passport. Passports. The passports are being checked. The passports are being checked. Make a question එක හදන්න මම මේක මෙහෙමම අරගෙන ආ කියන එක වාක්‍ය මුලට අරගෙන එනවා. Right. Are the T එක simple කරනවා. Are the passports being checked? අගට question mark එකක් දාන්න මම. ඊට පස්සේ අර WH question word එකක් තියෙන who කියලා මම ඒක මේක ඉස්සරහට එකතු කරනවා. ඊට කොහොමද එන්නේ? Who
Are the passports being checked? Who are the passports being checked? Sixteenth one, දාසෙවෙනි එක. GPS is calculating the road to your destination. Object එක වෙන්නේ මොකද්ද? The road to your destination. The road to your destination. एक वचन is been calculating वाले passports पहले का calculated by GPS right वाले वाक्य टिका the road to your destination is been calculated by GPS. Right. දැන් අපි බලමු 17 දල ඉස්සරහට කොහමද වාක්‍ය ටිකේ ඔබ්ජෙක්ට් එකයි verb එකයි mark කරගන්නේ කියලා. හරි. මෙච්චරයි තියෙන්නේ කනේ 16ට යන කම විතරයි. Right now look at the question number 2. දෙවනි ප්‍රශ්නේ මොකද කරන්න තියෙන්නේ? Complete these sentences with the verbs in brackets. වරහන් ඇතුළේ තියෙන ක්‍රියාපදය භාවිත කරලා මේ වාක්‍ය ටික සම්පූර්ණ කරන්නලු use the present continuous passive. මතක තියාගන්න ඕන වරහන් ඇතුළේ තියෙන ක්‍රියාපදයේ past participle දාලා විතරක් මදි be verb එකක් යෙදෙන්න ඕන been කියන පදය යෙදෙන්නත් ඕන උදාහරණයක් විදිහට පළවෙනි එක ගත්තොත් look at that අරක දැස බලන්න a supermarket a new supermarket is been built වෙන්න ඕන ගම් built කියන්නේ is been a supermarket කියවම ඒකවචනයි a new supermarket කියවම එතකොට be verb එක විදිහට is එකතු වෙනවා continuous tense එක been එකතු කරනවා is been built වල past participle එක built is been built in this street right විනාඩි 5ක් දෙන්න ඉක්මනට complete කරන්න right just start right now let's look at the answers first one look at that a new supermarket is been built in this street is been built second one your car will be ready soon it is metana is ekennona just ekata kalin it is just been washed It is just been washed. Third one, you can't see the horses. They are yes, being fed. To the past participle, like a fed. They are being fed now. They are being fed now. Fourth one, what's the problem? What is the problem? The film. Is well, you are given not show but is not been showed or shown ekam pulane shown or shown it's not shown it's not been shown today fifth one passen ek wait a minute please the dinner is been prepared is been prepared the dinner is been prepared for you sixth one haiveni ek because of the fire children are not been each of the past participle like taught t a u g h t are not been taught because of the fire children are not been taught at their
class 4. Seventh one, Hatvenieka, I can't use my PC. A new operating system is installed on it. Eighth one, the pool is now full of hair because swim caps are not being used in it. Next one, Christmas is coming and much more goods kenaka bahuvachanai are being displayed in shops. Are being displayed in shops. Tenth one, I am sorry, it's 10 o'clock. Customers are not served. Are not being served anymore. Customers are not being served anymore. Right. That's all. Pana present continuous tense avasan passive voice eke. Right. Then apita saakatcha karanna tiyenne past continuous tense ekak.